දයි ගෞරණය ස්වාමින්නාන්ස මෑනිවරණ ශ්‍රද්ධහා බුද්ජිසාහම්පයන පින්ගත්න අපි තවත් ප්‍රශ්න විචාරාත්ම වැඩපිරිලක් කමටන්සුද්ධ කිරීමක් කාර්ම කරනය බලාපොෘොත්තයෙන්නේ අපි ඉල්ිත ප්‍රශ්්‍රණින් ආරම්භ කරමු අපි උදේනිකෙන් ඉල්ලා සිටිමු පලිගිත පන්ද සභාගත කිරීමේ සෑසිවාරයට ආරම්භය සම්ප්‍රධාන්කූල ආරම්භය ලබල දෙන විතියට අවසරයි ගෞරනණය ස්වාමින්න් වහස තුන් සය විසිවෙනි භාවනා වැඩමුළුවේ නවනදින ධර්ම සාකච්්‍යව සඳහා වැඩ මුළුව තුරින් කමටන්ු වාර්තා දහ නවයක් සහ සූමිකෙන් එකක් වශේ නොක්කොම විස්සක් ඉදිරිපත්වෙලා තියෙනවා ද පලවෙනි වාර්තාව. පින්වත් ස්වාමින්ව හන්ස. සක්මනේ පැයක් පමණ ගතකිරීමෙන් අනතුරුව පරයංකේට පැමිණියමි. පර්යංකයේදී ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රමයෙන් ගෙවී අන්නට විය. ශරීරයට සීතල ගතියක් දැනුනේ ශරීරයේ ගල් ගෙඩිය අබවට පත්විය නැවත්ත ආශ්වාස ප්‍රශ්වාස ඇතිවිය. ඉන් පසුව පර්යංකගේ සුවසේ විනාඩි පහලවක් පොමණ සිටියමි පහාද දෙන්න න ටය න තින් ප්‍ර්යක් නදවයි පහදා දෙන්නව නේ ප්‍රශ්නයක් නෑනේ මදනිසා මේකම දිගයට කරගන ෑනෙක තමයි දෙන්න තිය උත්තරේ. දෙවන වාර්තාව ගරු ස්වාමින් වහන්ස. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම දැන් මෙතනයයි සිතායින්ද ගතමි සංසිදදනු ආශ්වාස ප්‍රශ්වාසයකි එදෙස සතියෙන් බලා හිදිිමි දැන් කයක් කරදර නැත. සිතුවිල එකකින එක පැමිණේ. ඒවා මගේ නොවන බව සතියෙන්දා කිමි. සිතේ රාග සිතුවිලි බලවත්්‍යය. නමුත් ඒ අරහා සිත මූල කර්මස්ථානයට ඒම සතියෙන්දාකිමි. එය දැනගන්නේ මාහට නින්ද නොගොස් ඇති බවදැන ගැනීමනි. ශප්ද වේදනා කෙරහි ගානක් නැත. රාග සිතුවිල්ලිම පැමිණේ. ඒ හරහා සිත ප්‍රකෘතියට ආ බව සතියෙන්දා කිමි. දැන් රාග සිතුවිලි සිත ප්‍රකෘතියට ඒමට අඩයක් වී ඇත ඒර තද බලව දැනු රාග සිතුවිල්ල නැවතගෙන බලමි. එය නිරස බව සතියෙන්දා කිමි. මෙසේ සිතුවිලි පැමිණීමත් ඒ හරහාම සිත ප්‍රකෘතියට ඒමත් සතියෙන් බලමින් පෑකට ආසන්න කාලයක් පර්යංකේ හිඳිමි. සතිමත් සක්මන ඉබේ සිදුවේ සක්මන් කරන කෙනෙකු දෙස බලා හිඳින්නාක් මෙෙන් සක්මං කරමි. රාග සිතුවිලි බලවත්වේ. ඒත් ඒහරහාම සක්මන සිදුවන බව සතියෙන්දාකිමි. එදිනදා ජීවිතයේ සමහර වෙලාවට රාග සිතුවිලි ආවිට හුස්ම දෙස සතියෙන් බලමි. හුස්ම නොවැට හෙන තරම්මය. වේශසිතුවිල්ලක් ආවිට සතියෙන් හුස්ම දෙස බලමි, හුස්ම වේගවත්ය ශරීරේ රත්වේ. මාභහෝ වේලාවට මේ අත් අදා බලමි තෙරුවන් සරනයි. රජ අපිට ආනපනය තියෙනවා පියාන පනිපිටන් සතිපාත්වනව රාග ආාපුමන පණිකොමද දවීශ්‍ය ාපපුහම කෝොමද විරාගේ ආපපුහම කොෝමද. අදවේශයපුහම කොද නිජිමතතා පහ බලනො අමිස මේ රාගෙන් නොවෙන්න්න දවේශය නොවන්න කතඉට කිරීමක් පවිපස්සනාව නෑ. හම වෙලානයිති මැරෙන්ඩෝල් ලනිසා ඒ දේවල්ල තියන්නේ ප්‍රකෘතිය කියර තමයික ලිය රතිගේ ඒන්න හැම එකක දීම කොහොමද අසල් ප්‍රශවාස බලා ඒන හැම එකක දීම කොහමද බම දකුණු කර බලන් එතරට දැනගන්න පුලළ මේ හිටියවල තබයි මේ කයන්නනටව. ින නැටවිල්ල එඩිය තියෙන රාගාරමුණ දේශර්මුණ කියලා කොඩාක් කල් යනවා හිතම තමයි අර්මුණු හදාගන්නේ සංකපප රාගෝපුර සශ්‍යකාමන තේකාමමා යනනි විච්චිත් ්‍රාණි ලෝකේ ලෝකයේ විචිත්වේ නෙවේ කාමේ කියන්නේ තමන්ගේ හිතේ සංකල්පම දම. ඇති ඒක තරුම් ගතබර්සේ රාගේ අආට පසේ කොයියගතකයි. රාගතයි යුද්ධෙරයි කොයියගත් වලංගු. විපසනවටත් කො ගත් වළග විද්‍යේ තමයි ක්‍රමී. තුවනවාර්තාව පින්වත් ස්වාමින් වහන්ස අවසරයි සක්මන් භාවනාව සුපුරුදු පරිදිසක්මන ආරම්භ කළෙමි සිතුවිලි මාලාවක් බනසේ ගමන් කරන අතර තුර දෙපාල අනු පැදුර මත ගමන් කරන අයුරු බලමින් සතිමත්වන්නට උත්සාහ ගතිමි සිත එක්ටැන් වන විට ශරීරය දකුණු පසට ඇදීගෙන යනවාසේ දැනේ නැවත සිතුවිලි ප්‍රමුක වූ විට නොවැටී ගමන් කළ හැක මෙලෙස දෝලනය වෙමින් සක්මන් භාවනාව දිගටම කළමේ පර්යංක භාවනාව සමතුිතව වාඩිී ශීරය දෙෙස මනසින් බලාපර්්‍යයංකයේ ආරම්භ කළමි සිතුවිලි මාලාාවක් ප්‍රමුඛවී තිබේ ඒ දෙෙස බලාසිටියමි පෙනදාමෙන් නාසිය දෙස බැලීමට පෙරම ඔළුව සොයංක්‍රියෝ පහලට ඇදී ගියේය පෙරදිනවලට වඩා බොහෝ සෙමින් පෙඩිකාලයක් ගෙන ශරීරය දකුණු පසර ගමන් කරයි සමතුලිත භාවයක්භාවේ නොමැතිව යනවිට බිමට අත තබා නැවත කෙලින් සිටීමට ගත්වෑයම නොතකා ශරීරය කෙමෙන් කෙමෙන් බිමට පතිතවිය. හිස තවත් ඉහලට ගමන් කරන්නාක් මෙෙන් ඇදී ගොස් නැවතුනි ඒයට ඉඩදී ශරීරයටද පහසු ලෙස ඉන්නට ඉඩ හැරියමි විටක අවට ශබ්ද ඇසේ හුස්ම දැනයි, තවත් විටක නින්ද ගියාමෙණ මෙලෙස පැයක් පමණ ගත කළ හැක නැගේ සිටිය විටද ශරීරය දකුණට ඇදී යයි. පෙරදිනවල නැගගේ සිටියවිට හුස්ම. ඇැරුණනත් ැන් ඒ ගැන ගානක් නැත. හිඳගැෙන විනාඩිදහයක් පමණ වන විට යතාතත්වයට පත්වෙේ. මනසේ වෙනසක් දැනේ. පෙරතිබූ අතීත සිතුවිලි දුක් මුසුගතිය පරයා ජීවිතය ගැන සුභවාදීව දැනේ. වම්මසේ තිබූ බොඳවී යන ගතය තරමක් දුරට අඩුුවී පෙනීමක් තිබේ තෞදුරටත් උපදෙස් ලැබේවා. පික්ක හරීරයම පදනන්කරගත්තන එක වැයක්ක්කේ රුුණත් ඒක නින්දගියත් හැම දාටම අපිට. අඩයක්තේ නව. ඒකත් එ අපිට බලන්න පුළ අනනික් කලාටේ අති තන ගත ජීවතන හරිරියය කොහොඳද කියලා අපි දන්නත්නෑ. අපි තාන කෙලිින් ඉන්නවායි කියලා නමුත් සරටිට ගැන බලනනිිකයොත්පේවා මේක නේවාසිකය මමනෙේ මේ වේදකය මමනෙවෙයි මේ අධිෂ්ඨායකය මමනෙවෙයි මේක විදිර කෙන මමනෙ. මේගේ නඩත්තු කරන සක්කිලිය විතරයිම. කක් වු සසිියෝතන විිනි විතරයිම. මේ සරියේ ඕන විජෙත් නත්වයි ඒේකෙන සවිි බලන්න කැමති නෑ. අනුන්ගේ සරීර දිහා බලනු. ඒගනිසා මේ විජයට බලන්ඩ එදකොට තේරෙයිත්ත්‍ය තේරෙන්ෙන පටන් ගතරපස්සය ඇගත් සනීපයවා හිතත් සනීපයනවා එද එන්ඩන්ට කෙලවරක් හින්න පුලාමේ. පිට බලන් කෙලවරක් වකින්න බ. ඒසා ගන්න උත්තහ ප්‍රසංසනියයයි හම ඉදිරිටයන්. අතර වන වාර්ථාව ගෞරෝනීය ස්වාමින් වහන්ස. දෙපාවලට සිතයොදා ආරම්භ කරන සක්මන ස්වල්පවේලාවකින් සිත දෙපයින් ගිලිහි පිටතට යයි. පිටතට ගොස් එන හැමවාරයකදීම පාදවල ආකාරවලට සිතයොමුුවේ. ඒ අතර දැඩි නිදි මතක්ද පහළවේ. සක්මන කර ගැනීමට ඒ නිසා අපහසුවේ. පර්යංකයේ වාඩිවී සිත ආශ්වාස ප්‍රශ්වාසෙහි පිට වූ වහාම කෙටිවේලාවකින් නැතිවීයයි. පසුව ආලෝක කතා කරන ශබ්දහා රූප දැකීම දිගටම සිදුවේ. මේ අතර තුරදී හිස හා කය පහතට කඩා වැටි. ඒ සමගම රූප ශබ්දවලින් මෙදී ආලෝකය පමණක් ඉතිරිවේ. ඒ අවස්ථාවේ සිත ආනාාපානයට නොපෙන්න්නේ. නොපැමිණේ. ආලෝකයේ පිහිටි සිත නැවතත් රූප ශබ්දවලට යයි. පරරංක්‍යත් තුළ මෙහේ බොහෝවාරයක් සිදුවේ. කය හා හිස පහතර කඩා වැටීම බොහෝවාර ගණනක් සිදුවන නිසා දැඩි. අපහසුතාවයක් දැනේ උවහන්සේගෙන් උපදෙස් පතමින්. බොහෝවාරයක් ඒක වෙනවනම් ඒ තියන අපසු එන්ඩෙන්ඩ අඩුවෙනවා. එකවාරය අධ්‍යයක් ව නොතව ොම ග්‍ර විදියට වෙලා හිත් තරක්වෙන්නේ නැවතනත වෙන්ඩරින්. නැවතනත් වෙනකොට එක සරීරමනා පෙනේ. මේ මම කරන අනවෙන මගේ චේතනාවක් නෑනේ එක ැනෙ බොඩි නොලේච් කියලා ඇගේ එම නොලෙච්යකට එයා ඒ විවේක වෙන හැටි. ඇති ඒ නිතර නිතර වෙනවා බොහොමික්මට ලෙේසුවෙන. නිතර නිත්‍රරෙනකම් බලානටියර් සමයි ප්‍රංසනීයයි ස්තුූතියි. ඕෝගතමයි සරිීටෙන් ගනතියෙන වැඩේ දිගටම කරගනයක් පස්සන වාර්තාව ගෞරෝණීය ස්වාමින්න් වහන්ස පර්යංකේදී කයට සිතගෙන නාසිකාග්‍රේට දැනෙන හුස්ම දෙෙස සතිය පීටවිය. හුස්ම ඇතුල්වී පිටවී යන අයිරු දැනේ ක්‍රමයිෙන් ඒවායේ දිග අඩු වී යයි අවසානයේ නොදැනීම යයි ඇතිවන්නේ නිශ්චල බවකි වාහනයක එංජම නතර වූවා වැනිිය. මේ නිශ්ල බවතුළ සතිය පිහිටවිය. සියලු ශබ්ද තද ගති සිනිදු ගති සෙලවෙන පිම්බෙන ගති මේ නිශ්චල බව තුළ සිටමාත්දකිී. හුස්මද වරින්වුවර ඒයි. ඒ නි්චල බව මතම පති වී නැවී යි නිශ්ල බ ැන ලිවිය හැකි ලක්ෂණයක් නැත සිතුවිලිද ඒ, නැතිවී යයි. බාහිර ශබ්ද තද සියුම්ගති නිසා ඇතිවී නැතිවී යන සිතුවිලි ඇත. ඉන් තොරව ඇතිවී නැතිවී යන සිතුවිලි ඇත, මේවා සිතන සිතුවිලි වේ. ඇි නිශ්ල බව එයි මෙසේ පැයක් පමණ සිට නැගිටිමි, අ නැගිටිමි අධිෂ්ඨාන කලා එඇය සිතන සිතුවිල්ලක් බවදැනේ. ඉතා පරෙස්සමින් නිශ්චල බව තුළ පිහිටමින් ඇස්සරරියා, ඇස්සැරියත් නිශ්චල බව ප්‍රකටය. දැන් ඇස්වලින් වෙනස්ව වන දර්ශන ඇතිව නැතිවයයි. නිශ්චල බව මතම සිහිය පවත්තුමින් සක්මන ආරම්භ කලා. අධිෂ්ඨානෙන් නැගිටි පසු සක්මන තෙක්ම සැමදේම ඉබේමවාගේ සිදුවෙන්. සක්මනයේදී දැන තද බව නිස්්චල වතුළ ඇතිව නැතිව යන බව දැනේ. රළුගතිය දැනමින් ශබ්ද ඇසමින් රූප බලමින් මෙය සිදුවයි. සිදුවිය මෙසේ පැයක් පමණ සක්මන් කලා. එදිනදා වැඩවලදීද මෙම නිශ්චල බවතුළ සිටම වනදේ අත් දැක්කා. වැඩකිරීම ඉතා සැහැල්ලුවේ සිත වර්තමානයේම පිහිටීමට ඉතා පහසුය. නිශ්චල බව තුළ සිටීම සාමාන්‍ය වැඩවලදී පහසුුවත්. හැදිලි කිරීමට අපහසු යම්කිසි විඩාවක් පෙළෙනගතියක් දැනේ. මෙය දිගටම දැනේ. පනඇතිතාක් මේ අරමුණවල රංගනය නැරැඹිය යුතුයි නේද. ගෞරෝනය ස්වාමීන් වහන්සේගේ අවවාද උපදෙස් රැබේවා. හම නිශ්චල බාවේ ලකුුණු පෙන්න්නාට බෑක කලම කියේ තියෙනවා. බුදුජන්ේ නිශ්චරබය ලක්ුණු එකක් නවේ පෙන් ලකුණු පෙන්න්නාට බැරිකමිත රක්වේ නිශ්චර බව පිහිටලා තියෙන ප්‍රතිෂ්ඨාවක්නාය කියන අපපතිට්ට අනාරම්ම නං කියල සමයි මේකට සහඳක. නිවන ලක්ෂණ හින්දු උපොතේදීර තියෙනවා නිර්ගුණ කිය කිසිම ගුණයක් නෑ. ගුණයක් තියන ප්‍රතිෂ්ටාවත් තියන නිදර්ශන පෙන්නෙන සියලුම ද කෙලෙස්. ඒසා මේකෙ නැ තත්වට අක ලේසි නාතිකට අනුගරහ කරන්නවාට. මොකද තන මයනෑ ඉතික නිසා පුළුවන් තරන්ගේ නන්නත්තතාර තත්වේ පුළුවන් රන්ගේ අක්‍රමි තත්වේ පුළුවන් තරන්ගේ අස්වා භාවික තත්වය පුුවන් රන්ගේ අප පිළි වෙල තත්වයට නිතර යන්න නිතරයිට තර යනනකට තියෙනනවා පිළිවෙලේ හිටියත් අපිළිවෙලේ හිටියත් සක්කාය දිට්ටිය තියෙනවා. ඔය හිස් ැනත් සක්කාය ඉදිටිය සිියර සීයක්ම තියෙන. ඒසාම එක පුරුදු කරලා මේ තුළත් වෙහෙස දරතය තියෙනවා ඒක සර්වචචන්සේ සඳහගනයේ රහත් වනත් ඒනත් සෞපතිශේෂ නිර්වාණයටටි ගැත් නිරපදිශේෂ නිර්වාණයටය යනතෙක් මේ සලා එතන සම්බන්ධ දුක තිය. ඒ වලක් අන්න මොන වෙදෙකුටුවත් බෑ. ඇති එනිසා ඒ භාරගන්නකට මයි ආයන් වන්සලා කර. ඒ තියන වේස භාරගන්නඩ දුක්ක සත්‍යය වසය ඒකල මතකතියන්න හිස්තැනෙත් මමය ඉන්න. එකකැන මමය කැන තනිකරම ප්‍රබන්ධයක් ඒ ප්‍රබන්ධර ජීවත්තෙන්ට මේ ප්‍රචිෂ්ටාවක් ඕනි නෑ. නිදර්ශන ඕන නෑ දර්ශන ඕනෙත් නෑ. ගුණයක් අවශ්‍යත් නෑ අපි එනිසා පුළුවන්තරන් කරන්න එතෙන්ඩක් ගිහිල්ලා තවත් සැකමුසු ැයිම් බලායින්නවා මේ මයක් ඔොහෙද රංගල ඉන්න කියලා ආන ඒක තමයි ආරය භහමිය කෙරන පරියේෂණය මේකැනත් එතන ගිහිල් ති හොඟ දෙනක දෙැන ගහිලතිෙනවා අන්න එතැන්ට ගියාට අඩම්ඹර වෙන්ඩෙපා එතනත් මමයා ඉන්නවා කියලාඒ රහස් බැල්මෝ පොහොරා පොලිස් බැල්ම දාගනන්ට පුරදදුෙන්ඩ කියලා කියතැයි. හය වෙන පාර්තාව පරයංක භාවනාව. තෙරුවන් සරනයි පර්යංක භාවනාව සඳහා අය රිජුව තබාගෙන වාඩි උනෙමි මම දැන් මෙතනයයි මෙනෙහි කළමි දිගු ආශ්වාසයක් ගෙන මොහොතක් නිහඩවිය ප්‍රශ්වාස කළමි නාසේ මැද සුලන්ඩැල්ල පිරිමින් වි දිගු ආශ්වාසයක් සිදුවිය. ප්‍රශ්වාසය සුළන්ඩැල්ල දීර්ගව ගලා ගියේය මේ දෙෙස සිහියෙන් යුතුව බලා සිටියම ටිකවේලාවකින් කල්පනාවක බවදැන ගත්තා ඊඒ සවස්ස ස්වාමින් වහන්සේ දේශනා කළ ධර්මදේශනාවේදී ම්පන වේගේ කියා දේශනා කළ වචනය පැහැදිලි නැති නිසා අසා දැනගත්ත යුතු බවත් එය කමට සටහනේ සඳහන් කළ යුතු බව රාත්‍රයේදීත් සිතුවා. එම වචනය පිළිබන්ඳව කල්පනා බව දැන ගත්තා. භාවනාව වීරෙන් යුතුව කරගෙන ගිය. විටකෙදී අය දෙපසට වැනෙන බව දැනුුණා. ඊට ඉදිරිදිනකදීත් පිටු පසට විසි වුණා. ඉදිරියට ගැස්තී ගොස් ඉදිරියට නැවුුණා. එසේ නින්දේ නොවන බව දැනුනාා. එපසට වැුණු පසු සෙලවීම සිද වනා. ඇස් දෙකට කඳුලු පිරුුණ බවකුත් දැනුනා ටික වේලාවකින් ඒවන් නොදැනී ගිය. ඇස්සර බලන විට උරහිස නා උදෑසමා වෙන උදඇසන පහටවිඩ විනාඩි කාලක් ඇති බව දැනගත්තා. නැවත දෑස්පියාගෙන හුස්මරැල්ල දෙෙස බලා සිටිය. එපමණයි ස්වාමිනාන්සේ. එවිදිට මේ විවිධාකාර සටහන් ආකාර පෙන්නනවා. ඒ පෙන්නද්දී දිකතම සතිය පවත්තනකතම අපි කරන්න. පේන දේවල්ල සුභාසූ බලන්න. හීන පලාපල බලන්නෙත් නෑ. වෙන්න මොකක්ද කියලා බා ඉතින් කම්පන චංචල තේරෙන් නෑක කියන්නේ ඒ වච්චනයක් අල්ලගෙන දැන්ගේ වචන දිගේ තමයි ඉින්දගීලලා තියෙතිේ රෑ තිස්සේ ල්පනා කරන්න චංචලක කන එෙල්ලෙන කිය කම්පලිකන සැලෙනවයි කියන කිති සාමානය වචනයක්. ඇේ ඒගේ දෙයක් නිරාගත්හම රඇති සේ කල්පනාවයෝ. ඒ මොකදතර ණනයේදී හිත ගේදේ. ඒක තියෙද්ද කම්ප්‍රජන්චල දන්නේ එක දැනගඩුවන ඇැදදි සතියට මොකද වෙන්න කෙලබයි ලජාවද ඇති වෙෙන සතුරද්ද කියලා. දිගට ඕම සතියසා ධහත්නී කරන කරන්න එතුකට සතිය මුත්ත හම්බේලෝ. හත්වන වාර්ථාව අවසරය ගෞරෝණීය ස්වාමීන් වහන්ස සක්මන පෑ එකයි. අවසාන විනාඩි පහල්ලව අපහසුවෙන් කරගෙන යනවා. සියලු වේදනා දැනීම් සියල්ල දැනෙන්නේ ඒ කාලේ තුළයි. හදවතේ රිත්්මය ලෙස සියලුම කුඩා නහරවල් පවා ක්‍රියාකාරී බව දැනෙනවා. වම දකුණ කීවත් නැතත් පය එස වෙනවා. තැබෙනවා. සමහර විට වමට දකුණටත් දකුණෙන් වමටත් එස වෙනවා තැබෙනවා. පර්යංකය පෑ එකයි. අවසාන විනාලි දහය පහළව අතර සිත වෙනතක නොගොස් සමාධිගත වන්නේ. ආශ්වාස ප්‍රශ්වාසය ලෙස නොසිතුවත් ඒ ඉබේම සිදුවේ. මෙසේ බලන විට සියල්ල කරන්නෙකු හෝ කරවන්නකු නැති බවත් ඇත්තේ සිදුවන දේ සතියෙන් සිට් පලා සිටියම්වත් වැටහුණා. මෙතෙක් සිතා සිටේ භාවනාවේ වැරදීමක් ලෙසයි. ධර්මාවාද ලබේවවා. ඇත දුටත් වැරදීමක්මගේල් බලන්ට. නමුත් බැරජීමක් කියෙල් අතාරන්න පහොන්ට බල. හදෝට තේරෙන් පට අරගන්නවා. අවධාන කාල එනකොට භාවනා භාවනා විසිං කරනවා. ක්නන අමාරුකන්තේන පතිියන් කියෙන පහතුකන්තේ. ඒ පහසෝ අපහසූ ය අවසාන විනාටි පහල විතරකොට තමයි උද්ද එක කරවන්නේ. යම් වෙලාග පැයි කාමාට පල්ලගට පැස්සේ ඔක්කොමි කරවෙන. පැයි විනානි චිෂ් පහේ දලා පැයිකාමාර යන්නකන් ගොඩා පහසු තාතියෙන. පැයිකාර පැන්ඩර් පස්සේ මොනව විෙනෝති කියර දන්නේ. ඉති නිසා මේ කයේ තියෙන කෝලන්ටික භාන වැදදිල ගෙත්තුත්කමන්න දිගට බලාන්න. බලන ගමන් පොත්තවීමක් කරන්න බුක්කීපින් කරන්නට ඒතුට තමන් තමන්ගෙට ඔොත්තු බලන්නෙක් පාට පල පත්වෙනවා මේකට සරුවජානේ පාච්චලතින වචනේ පරතෝ සංකල්පය කියලා පිටි ඉඳල බලන්නනාසේ රරිදේ ද්‍යා බෑන්්ඩ එක වපස්සනවක්ෙන ද අට වනවා අර්ථාව ගෞරෝණීය ස්වාමින්න් වහන්ස සක්මන් භාවනාව සක්මන ඉබේම සිදුවේ කය සැහැල්ලෝය සිතුවිල කීපයක් එයි සතිය පවතී පරයංක භාවනාව. මමුල කර්මස්ථානය ආනාාපානා සතතියයි උස්මරැල්ලට සිත නංවා ටිකවේලාවකින් කය නිස්්චලවේ. කුස්මරැල්ල සිවුම් වී නොදැනීයි. ප්‍රශ්වා ආශ්වාස අතර හිස්තැනදී සිත නිස්්චලව ටිකවේලාවක් පවතිී. සිතුවිලි ආවද නොරැන්දේ. තදගතියක් සිතට දැනුනි. වාඩිවී සිටින අසුනේද කයේෙහිද දැනෙන්නේ ඉතාම තදගතියකි. එම තදගතිය තදින් දැනී ටිකවේලාකින් නැතිවී ගොස්. මරදු සහැල්ලු බවක් දැනී නැතිවගියය. එකම පර්ංකයේදී කීහිප වාර්යක් මේ ස්වභාවේ ඇතිවී නැතිවී යයි. පර්යංක කීහිපයකදී මෙසේ සිදුවයේ. එහිදී පටවිස්භායයි අරමුණු විය එපමණයි ස්වාමිෙනස. වැතිි පටවිසුරභාවේ අදගතිය සහ මෙලෙක්ක මාතරතියෙන සාපේක්ෂතාවේ තමයිතින්. පටවිස්වභාවය බරගතිය හා හැල්ලු ගති ඇතියෙන සාපේක්ෂතාවේ. සුමුතු ගතිය ගොරෝසු ගතය නමුත් අප හිතේ පැත්තැයි දකින්න. අදගත්තිය දකිනොට ඊට සාපේක්ෂ තියන මුෘර්දුගතිය පොට්ට වෙලාදී. දකින්නයි පටවිදන්න වන දෙකම තිය නොල් අංඟලන් මුෘතුගතිය දැනකොට අදගත්තියත් තියන අන්නේ විජයට ඉතුරුක ඇල් චින්තාම නැතැන මේ අනේ ාලින්තමයි දැනගන්න පුලාාන එදකට තිය නොමේ අදගත්ය පුදුගතිය කිව්වට එක මට විච්චි දෙයක්ට මේ ලෝක තියෙන දෙයක් කැබැයි පැත්තක් විහිතර දැක්කොත් මට විච්චි දෙයක් කියල හිටරවා. දෙපැත්තම දකන්ටල බේවාගේල් පාර්ථනනාට. නාවන වාර්ථාව නමස්කාරවේවා ස්වාමින් වහන්ස. සතිමත්ව සිටගෙන සිටින බව සිතට දැනුනිි. සාමාන්‍ය පරිදි අනුපෙදුර මත ඉදිරියටත් පිටුපසටත් ඇවිදීමේදී ලනුපැදුරේ සීතල බව සහ පටවිස්වභාවයත් සහ පතුලේ පට විස්වභාවයක්ත් නිසා මාරුවෙන් මාරුවට පාදයේ ඇතිවීම සිතට දැනුනිි. ටිකවේලාවකට පසුව ලනුපැදුරේම් රුදු බවත් සිතට දැනුුණි. ගෝෂාකාරී අත්පොල සන්නාධයක. අඩ ඇව නැවයන ආකාරය සිතට දැනුනි. මුලද ඒ ගැන අමනාප සිතක් ඇතිව ඒය ද නැතිවගියයේ එහි අනිත්‍ය බව සිතට ආවිටය. මෙවිට අරමුණුුවල ඇතිවන නැතිවන බව දැකීමට සිත උනන්දුු විය. වරින්ුවර නිරායාසයෙන් සිත සක්මනයේ පාද පිළිබඳව දැක ගැනීමට සතිමත්විය. පාදයට දැනු විඳීමක් විදීමක් වැනි දෙයක් නිසා විදුලියක් අයදිගේ හිසට යන බවසිත දැනගති. ඒ නැතිව. නැතිවන අයුරුද දැනුනි සක්මන ක්‍රමයෙන් වේගේ අඩුවන ආකාරයත් නැතිවන පාදේ සම්පූර්ණ ැ පාදේ පාවෙන අවස්ථාව. වැඩිවීමේදී හිස් අවස්ථාව වැඩි බවත් දැනගති. පර්යංක භාවනාව සතිමත්ව වාඩිවී ටිකවේලාවක් සිත නිදහස්ව තිබුණි. එය ටික කලක සිට අශ්වාස ප්‍රශ්වාසයේ දෙෙස නොබලයි. එය සිතට වෙහෙස කරයි. සතිමත් වූ නිදහස් සිතට අරමුණු එන්නේ අඩුවෙන. සතිමත් වූ ට සමෙන් සතිමත් වූ සිතට කමට හන්වාර්තාව ලියන ආකාරය පිළිබඳව සිතුවිලි පැමිණියා. ලිවීමට සිත උනන්දුවීමේදී සිතර කලබල ස්වභාවයක් ඇතිවිය. ඒ සම්බන්ධ විවිධ සිතුවිලි පැමිණ නැතිවගොස් නිරායාසයෙන් සිත නිදහස් වේ. විටින් විට අය සැහැල්ලුවමින් නැතිවෙමින් තිබෙන බව සිතට දැකගන්නට ලැබුණි. වාර්ථාව ලිවීමට සිතට අවශ්‍ය විය. එය එසේ විය තෙරුවන් සරණයි. හමනයි ද කත්මුකාරන්නා හිතට වැැටහුණානම් බහමදාම් පරිියංකකුණට පසේ වාක්‍ය දෙකක් ලියන් මේ පරිියන්ක පිළිබඳ පොඩි වාර්තා තැබීමක්කන හක්වනකුණට පසේ නිකකා වාක්ක්‍යදක් ලේරතිය එතොට ඒට එකතු කරවා හම කමටාන්මා තවක්කන. එම නැතුව ඒකට වෙනම ඉදිගිය සමහරකට ඒකත් බරක්වෙන. මේ විිච්චි දේ වෙච්චි විජයට වාර්තා කරනවා කිය එකත් ලොකු වගකීම. ඒකට කඩගඩාලියන කොහල්ම වාර්තාාව විශ්චර දෝසයක් නෑ මේකමේට කරගන යන්න පුළුවන්න්න භහාවනවත් ඉදිරට යන වාර්තාව තිද්‍රටයන ද දහවන වාර්තාව තෙරවන්සරණය ගරුස්වාමින්න් වහන්ස. පස්වරු හයයි පහළව සක්මනින් පසු පර්යන්කේ අසුන්ගතිමි. කයට සිත යොමු කළමි සිතත් කයත් සංසුන්න්නේ. සිවුම් ආශ්වාස ප්‍රශ්වාස නාසිකාග්‍රය තුළින් අවබෝධ විය. ද ආලෝකයක් සමඟ පෑභාගයක් පමණගත විය. සිතුවිලි කිහිපයක් පැමිණියත් ඒ මොහොතේම නිරුද්ධ විය. පාදයේ මහපොට ඇගිල්ල නියනකින් අනිනසුළු වේදනාවකි. වේදනාවට සිතය මුුවිය. තුන් නොරක්ම එකමදේ සිදුවිය. එම වේදනාව කලවාදක්වා පැති්‍ර විහිදීගියයේ. ටිකවේලාක්. යනකං ඒ දෙෙස බලාසිට නැවත සක්මනට පි විසියමි. නැවත විනාඩි පහලුවක් සක්මන් කර හතයි පහලෝට පර්යන්කේ අසුන් ගතිමි. දෑස් පියාගන්නවත් සමඟ නාසයෙන් ඉහල ආලෝකමත් තලේකි. නාසයෙන් පහළ අඳුරු තලයකි. ආලෝකයට හිත නොයවා නාසිකා ග්‍රේට සිත තැබුවමි. සිව් මාශ්වාස ප්‍රශ්වාස අවබෝධ වේ. මුළු කයම ගල් ගැසී ඇතිසේය. එක් අවස්ථාවකමුළු කයම ද වී ගොස්. එ කෝටවලින් පමණක් ඉඳගෙන සිට්න අයුරුය. තවත් විට ගොරක භිකක් සේ වකුටු වී ඇති සේය. එහෙත් නිගු හුස්මක් පිටවීමේදී නියමේ ඉරියව්වෙන් සිට්න බව අවබෝධ විය. ශරීරයේ අනාත්ම ස්භාවය හොඳින් අවබෝධ විය. මම නොවන මගේ නොවන ශරීරයක් සක්කායේ දිට්්‍යයෙන් අල්ලාගෙන සිට්න නිසා දුක්විඳන මව හොඳින් අවබෝධ විය. අටට භාවනාව අවසන් කලමි ගරුස්වාමින්න් ව හන්ස මගේ භාවනාවේ අඩු පාඩු පෙන්වා ධර්මාවද ලබා දෙෙන සේක්වා. සමට විට්ට කපි කරන දේ නිසා කායකරනණ වච්චිකරන මනෝකර්මණනිසා සක්ඛයි දිට්‍යකවිට අල්ලන්න පුලො. මේ අන්ඩාදන්න මේ ළඟාගන්න මේ රාගමේ දවේශක න ොුණත් ැතිවෙලාවේ. අපේ සක්කායි දිට තියනෙ මයිලක සක්කායි දිට්්‍යියේ නෑ කියන්ට උනන්දුවීම හරා. ඒක අරි පුදුවම වං්ජිතයක්. බුදු්‍රරජණන්සේ දේශනා කරනවා. මි කැන්නෙත් ිතයක් මූයම කැන්නෙත් ම්ිතයක් ම වන්න්නම කැන්නෙත් ම ්ිතයක් මම නොවන්නෙමි කෙනෙකත් ම්්‍යිතයක් ඉති ඒක බෞද්ධයායට විතරයිති. මම නොවනොයි කියලා යකෙන් කතන්දරහතුන නිච අන්න ඒකත් එම ගුණත් එතනත් සයට සීක්ම සක්කා දිට්‍ය තියෙනවා කියන බැල්මෙන් බලන්ඩ එතකොට අපි පොහර දැම්ම වෙන්න අපි ආහාර දුන්න වෙන්නේ. ය හෝමහරි යාාමබේරගන්න හැටි බලඩ හරි පුදුමයි විටගෙනෙක් බල්ල වැඩන තමම් එක දැක්ගඩු. එකකොලොස්සන වාර්තාව තෙරුවන් සරන්නයි ස්වාමින් හන්ස සතිමත් සක්මන සක්මන සිහියයෙන් පියවර කීපයක් එහාට මෙහාට ගියමි සිත පිට යන බව දුටුවමි ෂනයෙන් නැවත අනු පැදුරේ තදගතිය දැනනිි මෙසේ ටිකවේලාවක් සක්මන් කරන විට නෙතිබරගතියක් දැරුණමුත් එය දැනි දැනීම සක්මන් කළෙමි සිතුවිලි ගලා ඒමක් නැත. අසලතිබුණු පුටුවේ හිද ගතිමි හුස්මරැල්ල දැනෙන්න්නට පටන්ග විනාඩි පහක් පමණ පුටුවේ හිද නැවත සක්මන ආරම්භ කළමි කාලේ අවසන් විය. සක්මන් භාවනාව සමාවෙන් පර්යංග භාවනාව. ආසනය හිදගෙන ඉරියව්වද දෙස බලා හුස්මරැල්ලට හිතයොමු කළමි ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රගට විය ටිකවේලාකින් සිවුම්වේගේ නොදැනෙන තරමටය නෙති බරගතිය සමඟ කය වැනෙනවාමෙන් දැනුනි සිත නාසිකාග්‍රයේ තබා බලා සිටියමි. නැවත ආශවාස පශවාසය දැනෙන්න්නට පටන් ගත්තේය. මෙසේ දිගටම භාවනාව කරගෙන ගියමි. භාවනාව දියුණුවට උපදෙස් පතමින්. ඔෝ කෙටියන්ලියන් සාකාරයක්ක්ෂන් වෙලාතියනවා සූර වෙලාතයනවා. වෙච්චි දේලියෙන් වැබැබම කෙටෙල්ලියවා එකක්ම දේ නැවත නවත කියවකිව ඇ එහෙම වෙන්නත් දිිකින්දිකට ලියන්නෙ පලවෙනි වතාවට. එතරම් ආසා ඇත්තරම හොඳ කරුණු. මේකෙත් ආතරක නක්ොම ති ොම කටියල්ලියලේ. ඒ ඒ ඉදිරි මන ය අන්න ද හිතලඇස්ස. එඇදිකරදිගට ලියනෙක්කන ඒකම ගිලිය ගන්නවා ඉදිරිට යන්න. මෙකි චිත්තිියන්ල අන්න පුරදුනොත් ඒගගමන ගමනට හොඳ සූදානවත් තියෙනවා. ඒගව පියහරට සූදානමේ ඇතා අපි සූදාානන් සරීරේ. ඒ මයින් චෙට්ක ඉදිරි බලන්ඩ කියලා කිව්. ස්වමිනාස ඒ වාර්තාවම එදිනදා ආහාර ගැනීම ගැන විතරඇත්තියන බොහොන් කෙටී වට පසය උඹ දිි කරන්න ාදන. ආහාර ගැනීමට දාානශාලා වෙතු සිහියෙන්ම ගියමි. එවිට මේසේ මත තබා තිබුණු ආහර දුටුවෙමි. අවශ්‍ය ප්‍රමාණයට ආහර බෙදා ගත්තිමි. ප්‍රත්ථවේක්ෂා කරමින් ආහර ගැනීමට සූදානම් උුණනෙමි බත් වැංජන සමඟ කලවමු කළමි පළමු බත්පට මුුවතුලට ඇතුළු කළම. හොඳින් හැෙනතුරු බත් පිට සැපුවමි වාර විසිනමයක් පමණ ලුණු රස ඇඹුලටස මිරිස් රස වෙනවෙනම දැනුනද ටිකවේලාවක් හපන විට කිසි රසක් නෝව දැනුනි. ඉන් පසුව එම බත්කට ගිල නැවත බත්කටත් දමාග තිමි. එසේ බත්කටවල් හතාටක් පමණ කනවිට වේලාව වැඩිපුරගොස් ඇතිබෝදැනුනි. ඉන් පසෝ වේගේ තවතවත් බත්ගුලි දෙකතුනක් කාවවතුර බීවමි පමණයිස්න්න. ඒකට අලඒ අලුත් නසා ඒක විස්තරලිය චක්මර රිියන්ගේට ඔොන්ට කෙටියල්ලියන්න දන්නවා. ොකත් කල බනති දක් තොට ඉටකත් ොහම කැටියෙන් කියෙලියන්න පුළුව. ඉස්සලයිස ල්‍රෙ ීක ලියන් ලෞ්ලටස් ලියනකට පවවන පව්වන රයා කෙටිගෙටි වෙලා අන්ෙවනු ොහෝකෝවෙලා යන. ඒද වසේ නොදකින් කියල තමයි කිය අපගවාර්තාට දොළස්සවන වාර්තාව අවස්සරයි ගෞරෝණී ස්වාමින්න් වහන්ස. අවුරදු තුන හමාරක පමණ සිට සතර සතිපට්ඨානය වඩම සක්මන පෑ එකයි. ඉස් පර්ශය පමණි සංසුන්ය සමාධිමත්්‍යය වරක හිසේ හිරිවැටීමක් දැනුනි පර්යංකය පෑය එකයි. ඇතුළත පිටත නැත නාසේ ආශිතව නලියන ස්භාවයක් වරින් වර දැනුුණ සිතෙහි එම ස්වභාව ලක්ෂණය අද්‍යනය වේ නිශ්චලය ශක්ති ධාරාවක් දැනුනිි නැවතත් නිශ්චලය පසුගේ දිනයන්නේ එක දෙක තුනහත්තර දේ‍යාන සහ ආකාශධාතු වශී කළමි ඒවායේ ස්වභාවයක්හි විදත්වය දැනුනි එක් දිනක. ලොම් එකද දිෙහ උඩ විහාරමල්ලුවද ආලෝකුමත් පඩිසරයක අරමුණ විය. මීට පෙර කලකදී දිනක ස්වාමීන්හන්සේ ද අරමුණ විය එපමනැස්සන්න භයානකයි අයානකයි තත්වේ. වාර්තාවක් කෙටී වාර්තාව හොඳයි කෙසේ නමුත්ඒ අරමුණෙන් දීවල් අරවගේම මම විමී කියෙනෙකට මං්ඥිතයා. අරමුණවෙෙන් නැත්නම් ආදැ මම නොවීමේ ගැන්න මන්‍යිතය දෙක ්ිී. ත ගන්නන්නේ මහ ගඩුවක් මනය ගැන්න ුලක් මං්්‍යයට කැනතු අලය. නිසා මේ හැම දේකම පිටින් අරුණ නැත්තන් අපි ඇතුරෙන් අරමුණු හදාගන්නවා මනෝශී පහදාගන්න මනෝ සද්ද හදාගන්නවා වගේ මනෝ විකාර හදාගෙන ඉට ප්‍රසේ ගැන කරනවා ඇැබැයි බාහිරේතිය අරමුණ වගේ දෙව මෙවල් තේරුම් ගඩ ලේශී ප්‍රඥාවට අහුවෙන මනෝ විකාරක්කය. ඉංසා කෙලෙස් සුපත ප්‍රමාණය අඩුයි එවන ඕන නම් කෙත් කල්වට අරල් ලියන්න පුළුව. ඒ මං්ිට බව මෙ හීන බව නැම් පලාප බව නැතම් ප්‍රපංචිත බව බෑමගන කටයුතු කරන්න එතුරට තයෙන පිට කෙනෙක්කෙ ලෙචි කරන්න තමම්මයික ලෙස්ක කර දහතුන්වන වාර්තාව තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සතිමත් සක්මන අදදින උදෑසන නැගිට සක්මනට ගියමි. ඉරියව්වට හිතයෝමා සක්මන් කිරීම ආරම්භ කලෙමි ටිකවේලාවක් ලන්න පැදුරේ එහට මෙ හාට ගියමුත් සිත පිට යනවා දුටවෙමි ෂණයකින් නැවත ලනු පැදුර දැනෙනවා දැනු. ක්ම ගටම කරගෙන ගියමි නිදිමත වගේ දැනුන නමුත් ඒ ගැන නොසිතා සක්මන් කලෙමි පර්යංකය සක්මන අවසන්කර පර්යාන්කේට හිද ගතිමි. හුස්මරැල්ලට හිතයෝමා ිකවේලාවකින් හිත එහමෙහෙ අන්නට විය නැවත හුස්මරැල්ල වෙත පැමිණියය. නිදිමත ගතිය පැමිණියය කය වැනවාමෙන් දැනනි. වැනුණු කය නැවත හුස්මරැල්ල දෙස බැලුවේයසිවිලේ. එන්නට විය එනමුත් සිත පිට නොයයි හුස්මැල්ලේම ට ස්වාමින්න් වහස භාවනාව දවුණුවට උපදෙස් පතමින්. කොම මේ හැම වාර්තාගොම් වගේ අ නිතිමත්තට ඇවිල්ල නිජමන්තට යටවෙෙන් නැතුව නිජමත ඉක්ම ගියාට පස තමයි ඔයයි කෙටිවාර්තා ලිවීම පුර්තුුවෙන්. එම නැත්ත අර නිජමත වෙලායපේන විකාරයි, භාගහින ඔක්කොමලි අන්න පටන්ගන්නවා. කමක් නෑ ඒකාර. ස්ලවේගනේ ඒ ලාර්තිිකක් විස්ට ලියන. නමුත් කොලාලකාරීම ඉදමට පෙන්න්නනම් යයට දෙනම ලියලා නිගම් ප්‍රපංච කරන්න ඩොන්නෑ. ලියන්් ෝන්ඩේ ෝට්ටන් ස්වීට් ලේනු. කෙතිියල් ලියනවා. එතුමට භහනා ඉදිරපීමට හරි ලෑසි. ඒසාම රච්චනා ක්‍රමය හොඳවෝටි කරගඩ. එතකට අපිට භහවනා ඉදිරියට පන්නගන්න පුළුවන් අරි ලේසියක බෑයි ඔය. වෙච්ච දේම අමාරමමාරක දිගින්න්ික දියල අයිදිගයත් ඉදිරි ගමට කොඩි බාාවක් ොේ. දා හතරවන වාර්තාව ගරු ස්වාමින් ව අන්ස පර්යංකය මූල කර්මස්ථානය ආනාපානා සතියයි. මම දැන් මෙතන යනුවෙන් වාඩිවී කයකෙරී අවධානය යොමුකර භාවනාව පටන් ගතිමි මගේ සිත දැන් නඇත්තේ නාසිකාආග්‍රේය හස්ම ඉහල පහල යන හැටි බලා සිටියමි. වම්නාසයෙන් හුස්ම ඉහල යන බවත් දකුණාසයෙන් පහළට යන බවත් දුටමි. ආශවාස පාස්වාස්සේ මුල මැද අග ප්‍රකට විය. ඉන් පසු ආශවාස ප්‍රාශවාසය ලෙස මෙනෙහි කරමි. මෙසේ ක්‍රමයෙන් භාවනාව කරගෙන යන විට හුස්මරැල්ල ක්‍රමයෙන් අඩු වීගෙන යන බවදැුුණ. ආශවාස ප්‍රශ්වාසය දිග කෙටි බව මෙෙනෙහි කළමි. හුස්මරැල්ල සංසිඳීගියා ටිකින් ආශවාස ප්‍රශ්වාසය නැවතම වූුණ. භාවනාව දිගට කරගනයාමට ආසාවක් ඇතිවුණ. කොන්දේ වේදනාවක් ම වූුණා. සිත ඒයටයො මූුණ. වේදනාව මෙනෙහි කළ විට නැතිව ගියා. ඉන්ම සුයාලි ආශවාස ප්‍රශ්වාසය කරගන යන විට ඇගේ බරගතිය අඩු වී සහැල්ලූනා. බෙල්ල හිස පැත්තට ය නැමී ඇති බව දැනගත්තා. හය දැනගත් පසු හිස යාලි කෙලින් කර ගත්තා. භාවනාව දිගටම සිදුවනාා සිත්ත සැහැල්ලුයි. සක්මන. මගේ සිත දෙපා මතට යොමු කර ලනු පැදුරේ සක්මන පටන් ගතමි. කීපවරක් ලනු පැදදුරේ එහා මෙයා ගියමි වම දකුණන් ලෙස මෙනෙ හිකටමින් ගමන් කලා. ලනු පැදුරේ රළු ගතිිය මුලින්ම දැනු නේවිලුම්ට පසුව කොට්ටේට ඇගිලිවලට දැනුනා. ලේවකට නොදැනනි. ඉකින් ලනු පැදරේ රල්ුගතය වෙනුවට ක්‍රමයෙන් සිවුම් බවක් දැනුනාා. සක්මන දිගටම කරගෙනයාමේ ආසාාවක් ඇති වුණා. දිගටම මෙදෙස කරගෙනගේ අසිත සහැල්ල වනා. කය ප්‍රබෝධමත් වනා. පස්ුව කකුලේ වේදන ආනිසා පෑභාගයකින් පමණ භාවනාව අවසන් කලා. උපදෙස් පතමින්. කාම ලෝකයෙන් රූපලෝකෙට ගියාම ඉඳගීටත් ආසාාවක්්‍යනවා සක්මනත් ආසාාවක්්‍යනත කන භාවනාවට ආසාාවක්්‍යනති ඉගොල්ලොන්ඩ එහෙම ඉඳ වෙලාවකත. ඒ පේනකයි සුම් වෙලා යනවා දකිනක රුස්සන්නේ.මම දහුණත් තිබේ සිද්ධ වෙන් පටන් රගන්න නනායාතයෙන් සිදින රුස්සන්න න දර ම දකුණ ගොරෝෂෝට වැටහෙනකට ආසාවත්වයෙන් නිසා. ඒ සාමයේ කාම ලෝකයෙන් රූපලෝකට වගේම රූපලෝකයෙන් අරූප ලෝකෙකට එත්ං සූක්ෂම රූපයයට යනකොට අ කාම ලෝකට තියන ආතාව බාධාවක් නොවීම පිණිස සූදාානන් සරීටින් ඉදිරිට යන්ඩ කියලා කියන්න . දා හත්‍රවනි වාර්තාව ගෞරෝණී ස්වාමින්න් වහන්ස සක්මන් භාවනාව වැැළි මළුවේ සක්මන් කළමි ටිකවේලාවකින් සම්වරතාවේ නැතිවී ගිය සක්මන පුරා විසිවෙමින් සත්මන් කලා හිස කරක වෙනවාසේ දැනේ නිදි මතක්ද දැනේ දෑස්පියවේ පර්යංක භාවනාව හිඳගත්තෙමි දේස පියවුනි ආනාවාානය දෙස බැලුවමි ටිකවේලාවක් සිතුවිලි එමින් යමින් තිබුුණා ටිකින් සියල්ල නැතිවී ගියා එහෙත් කම්පන චචර දැනේ. ඉස් බවක් පාලු ගතියක් දැනේ සුදු අලාවක් එනවාසේ පෙනේ. එ පමණයිස්වා ිනාස. ය රිජිමත්ක් නිරිමත එන වෙලාට පේන පූරෝ නිමිතිි තමයිව පෙන් අන පටයි ගැන ගොරෝසු කය සුම්ෙන්න්න හදනකොට සියුම් පහවිේදිගේ යනවා වෙනුවට ආලෝක පෙන්නෙනවා නිජිමත එනවා කැරකෙන්න්න පටන් ගන්නවා වක්කාර ලකුණු බහල වෙන ගොඩක් හල හැලොහොල් බන්තිය නවා. ඒ අතරම දරආරමුණේම හිත පවත්වනවා කියනෙ එක දියටිින් ගින්දර් ගෙනිය නවාවගේ කනකත් බැයවිදිේ කනගත් බෑව විය සුදයෙන් අහස බලනවා වගේ. එබ කළ හැකියි මොකද බරහරයක් කරලා ඉවරයිද. එන්ස ඔක්කෝ ඔය මායන් දානාප්‍රකාර නානාරුදු වේස මවා මගෞරන කොට තම අරුණ දිගේම පාත්තගෙන යන්න බලන්ඩ පුදම පුදුම ඥාන ශක්තියක්. ඒඇන ප්‍ර්ඥා චක්ෂෂයක් පහළ වෙනවා කවුරු මොන පැත්තිෙන් මායන් කරත් තමයි අන්ඩුවන දැන්ඩය එතකොට තමයි අපිට බුදුරජාන් වහන්සේ ජී වෙන්නේ එතකොට තමයි අපිට මාරයක් අවුද කියලා තේරෙන්. ඉති නිසා ඇතින්ද දක්ෂකම තයරෙ තවන් අතේ. කවුරුත් අපිට සුභාශංසර කරන්න ඒතියේදත් තේමාව අමතක් කරන්න එපා ඉදිරිිය බලන්ඩ කියලා කියන්න. පහලොස් වන වාර්තාව අවසරයික් අතිගරුස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මගේ ඇට සැකිල ඇවිදධ යන්න බව මනෝරූපය මැවී පෙනේ එය නිවැරදිව සක්මන් බෞුන් වඩයි. ඔොවට ඇට වදින විට පටවියමසිහි කරමි පර්යංක භාවනාව සිතුවිලි ගලාඒම මනෝරූප මැවීම සිදුවේ. වරින්වර සතිමත් භාවේ ගිලිහි වේදනා ඇතිවේ. නිෙදිහනේදී කය විච්චේදනය කර මානෝවන බව අහුරු කර ඇතිමි උපදේශ ධර්මාවවාද ලැබේවා. මෙතෝටේ ය විච්චේදනය කරල බන්නකොට මම නොවී කියල කෑනෙ මං්්‍යටය එක මේ බදාගත්තය එකක් බදාගත්කක් හදාගත්තේ එකක්. ට ගැන දවේශයකය ඒ එන්ඩ අරන්ඩ යමම ක්ඩ ඇන්ඩෙබා ගෙඩිය ඉදිල වැටනකං අරද අමුවම කණ්ඩන්නපා ඕෝක බෞද්ධයාටයි විශේෂෙන්ම අත්ත කල මතන යෝග ඉන්නටේ හරිය අතයි මේ අසු භාවන කරන්නට අනිච්චන් දුක්කන් අනත් අන්ගන්න අනි්චන් දුක්කන් සන්තාරයේ බල්ලෙක් මැරිලා මහ පාරයකයකය ඉතින් කිය නවා වැඩදැන් ්‍රිලක්ෂණ වැටයි යිකගේ ්‍රිලක්ෂණ එනවේ දවේශයම මැත්තුවෙන් හරියට එනවනම් එ කයිවිච්චදය කරළ බරන්්ඩෝ නෑ පේනකොට දැනගන්න මේකතමයි කාය විච්ේදන කියන්නක ඇති එනිසා මෙතන පොඩ්ඩක් මනෝමය තත්වකට ගෙල්ල තියෙනවා ගොඩක් කමාරු ඇටලන්න නෑ. ඒව පුළුවන්තරන් අඩු කරලා ඇතිදේ ඇති ඇටියට යතබූත ඥානදස්සරනට අන්දීට දෙන්්ඩ කියරක් කියන්න පුළ. දාසේවන වාර්තාව ආනාපානාසති භාවනාව ගරු ස්වාමීන් වහන්ස. ආරම්භේදී සාමාන්‍ය ප්‍රමාණයෙන් ආශවාස ප්‍රශ්වාසය හොඳින් දැනේ. හොඳින් බලා සිටියමි, ආශවාස ප්‍රශ්වාාසය ක්‍රමක්‍රමයෙන් කෙටිවන ආකාරේ හොඳින් බලා සිටියමි, තවතවත් කෙටිවෙද්දිී ආශ්වාසය හොඳින් දැනෙන අතර ප්‍රශ්වාසේ සිවුම්ම පියවර කීපයකෙන් සිදුවන බව දැනුනි. වරින්වර සිතුවිලි ආවත් නැවත නැවත මෙම ක්‍රියාවලිය සිදුවිය. ආශවාසය සිවුම්ම දැනෙන විට සිවුම් කම්පනයක් අහරම්භවෙයි. ප්‍රශ්වාසය නොදැන කම්පනේ ටිකෙන්ටික වැඩිවේ. කම්පනේ පාලනය කිරීමට උත්සාහ කළේය එයින් ආශවාසය වේගවත්තුවිය දැන් ප්‍රශ්වාසේද දැනේ. ටිකවේලාවකින් නැවතත් ඉතා සිවුම් ආශ්වාසය දක්වා සහැල්ලූය නැවතකම්පනයක් දැනේ. කම්පනයට ඉඩහැර බලා සිටියමි. සිරුව රෙජුලෙසකම්පනය දැනේ ආශ්වාසය හොඳින් දැනේ. කම්පනේ අඩුවත්ම බෙල්ල කොන්ඳ ටිකෙන්ටික පහත්වී දහඩිය වැගිෙන බවක් දැනනේ. ආශ්වාසය ඉතා සිවුම සිදුවේ. ප්‍රශ්වාසය නොදනේ සිවම් කම්පනේ නැවත ඇතිවේයි එය ටිකෙන්න්ටික වැඩිවෙයි. ොඳ බෙල්ල අත් දෙක දැඩිලෙස කම්පනය කරවයි. ආශ්වාසය සිදුවේ. කම්පනය ටිකවේලාවක් පැවති නැවත අඩුවේගෙන අඩුවේගෙන යයි. ඔළුව ඔඩොක්වේ ගෑබෙන ප්‍රමාණයට පහත්වී ඇතයි දැනුුණි. කම්පනය ඉතා සැහැල්ලුවේ. ආශ්වාසේ ද දැන්නේ. නැවතත් කම්පනය ක්‍රමයෙන් වැඩිවී බෙල්ල කොන්ඳ ප්‍රාණවත් කරයි. ආයාසකින් තොරව මල්ුව උඩටම සමයින් ඔළුව උඩටම ගෙනයයි. නාසේ උඩාතට හැරෙනතික්. ර්ග ආශ්සය පශ්වාසයක් දැනේ ඒ දෙක හතර විශාල හිඩස්සක් පවතිී ආශ්වාසය හා ප්‍රශ්වාසය අතරත් ප්‍රශ්වාසය ආශ්වාසය අතරත් මේ දැනන පාදවලට ඉතා වෙහෙසකර බවක් දැනිනි ඇස්සර බැලුවවෙමි විනාඩි හතලියක් ගත වී ඇත ආරම්භේ සිටම සතියෙන් සිටියමි ටිකවේලාවක් හොඳින් හුස්මගැෙන සක්මන් භාවනාවට යොමුුවිය සක්මන් භාවනාව පැදුරමත වාර හතරපහ පමණ සැහැල්ලුවෙන් ඇවිද සක්මන් භාවනාව සතිමත්ව ආරම්භ කළෙමි ටයිල් පොළවේ දැඩි සීතල හා සිනිදු බවත් ලනු පැදුරේ උුණු සුම්හාරලු බවත් හොඳින් දැනන ලනු පැදුරේදී ඇතිවන සංවේදී ස්ථානවලට වඩා ටයිල් පොළොවේදිී සීතල සිනිදු බව දෙැනෙන ප්‍රමාණයේ වැඩි විය විළම්ඹ කොට්ටේ ඇගලිතුඩු ලනු පැදුරේ ස්පර්ශවන බව හොඳින් දැනේ වම්පාදයේ මේ සමාවන මේ වම්පාදයේ දකුණුපාදයට වඩා හොඳින් දැනේ. විනාඩි විශ්සක් පමණ යනවිට වම්පාදය අප්‍රාණික බවක්ද විසිවන ස්වභාවයක්ද දැනේ. භාවනාව නවතා කාමරයට යන්න සූදානම් වෙද්දී අප්‍රාණික බව තුරන්විය උබහන්සේගෙන් කාරුණික උපදේස් පතමින් ඇම ජවටිකා ඉගරණකම් බලනෙක තමයි යෝගාවචරකෑන්. මොනවා ආවත් අල්හ පපයි එන දේ වන්න අරන්න කර කියන දේ අහගෙන ඉන්න හීනයක් පෙන්නග ඉවරවෙන කංින්. එඒ නැත්න් ඉතින් අර ම ඉගන අතර ඇති. යෝගෙම බෙල්ල පාත්තිනන ය නගිට වනු. වීරයේ වැඩියුණනකොට වෙල්ලකට දයි උඩටනකම් උත්සනවා සමාධී වැඩියුණුට බෙල්ලපාත්කර බිමතතිරු.ඒ ීරිියයි සමාධියයි දෙකාතර සමතුලිට බහව මටයිතක්නෙවෙයි අන්න ඒ ක්‍රියාවලිය දකිද නං මේ කයම තමයි නැම නැටි දිගෑත් නැටි බලනතිසා ජවනිකාවක් ආව නංයකි ඉවරණකම් බලනක තමයි පසන කරන්නක. ඒ මගේ කය මේ මගේ ජවනිකාවක් වෙන්ටේ හොඳයි නරකයි කියන මතිමතාන්තරෝට වඩා වෙන දේට වෙන්ඩැරලා බලානින්ඩ කියලකවම්. දහත්වනි වාර්තාව අවසරයි ගෞරෝණී ස්වාමින්න් වහන්ස සත්මන් භාවනාව. විළුඹ තබන විට දැනෙන තදගතිය ධාරදිගේය දැරනම් රුද්දු බව ඇගිලිකරවා අතර සිද වෙන දිග හැරම් හා ගලි. කොට්ටවල දැරෙන ස් පර්ශයද විලුම්බේ සිට ඉහලට ඇදන වායුවේ ගමන් කරන ගුලියක් මෙන් දැනෙන පින්ම්වෙන ගතිය පුරා කැඩී යන විට රූප කලාප කැඩී බිඳී යන බව දැනුනි දැරෙන සිතත් රූපයත් වෙනස්වන වෙනස් වනවායයි මෙනෙහි කළමින්. පර්යංක භාවනාව දැනමින් පවතින ආශ්වාසය ප්‍රශ්වාසයේ කෙටිවන බවත් සියුම්වන බවත් ගැස්සීමක් සහිතව ඉතිරිව නිරුද්ධ වන බවත් දැනුනි. නොදැන බව දැන ගනිමින් ගලායන ආලෝක දහරා මැද විවේකීව සිටින බවත් දැනුනි සිහින වගේ සිතුවිලි රූප දැනෙන බවත් මෙනෙහිකිීමට නොහැකිසේ නිරුද්ධ වන බව දැනුුණි සිතුවිලි ගලා යනවිට අසතිමත් බවත් සතිමත්වීම නැවතත් සිදුවන බව දැනුුණි සතිමත්වීමට ඉතා සිවුම් පාලනයක් ද විවේකයක්දදී දී ඇති බව දැනුණි කටයුතුවල සිහිය පැවැත්වීම. ඉක්මනින් කැඩී කැඩී යන සතිමත්වීමක් දැනුණේ ලැබී ඇති සීමිත කාලයෙන් ප්‍රයෝජන ලබාගත යුතු බව දැනුුණි නැවත පැමිණීමට අපේක්ෂා කරමි තෙරුවන් සරණයි ය එහිත නටරනාඩකම හිතිවිලියාවත් ඒව කඩිකැඩී ගියත් අසතියත් යන සතියත් තියෙනවා ඉතිෝ දෙකේදම සතිය තිබුණත් අසතිය තිබ බත් ඔය තුළ මමය ජීවත්වයවා තියග නිසා අසතියටත් වන්න ඩරින්ඩ එක හිතල ගත්තකන්නවෙනි හැබැයි පශ්චාත්තාාවෙන්ඩිවා. ප්‍රධාන දේතමයි මේ භාවනා විද්දීක වැරදිී මේ හර්දිම වැරජතෝ කියන මේ පච්චත්තාවේ. මේන් ඉංගගේස් නොට්ටෝර මේ හැ භාවනා හැම අන්සයක්ම කුසත්. වැරද්දක් කියල දෙයක් ඇත්තවනෑ ඉංශාව විර ජිකර කරන්න ඉසරහට වෙන්නේ ඒක පිළිබඳ විශ්වාසය තාව වැඩෙනක තමයි. දහාට වන වාර්තාව අවසරය ගෞරෝණීය ස්වාමින්න් වහන්ස සත්මන් භාවනාව සක්මන් කිරීම සඳහා වැලිපොලෝ තෝරා ගටමි තැන් මෙතන යයි සිහියෙන් පියවර ැු වෙමි. පෑගෙන වැලි පයටටදරන ස්වභාවය පාදේ පොලොවිස් පර්ශවන නොවන තැන් පාදය ඔස වන ඉදිරියට ගෙන ය තබන ආකාරය හොඳින් දැනෙන්න්නට විය. සිතුවිලි ගොන්නක් ඇවිත් සිත විසිරෙන්න්නට විය. කනස්සලු ගතියකි. සිතේ සංසුන් භවනැති විය. නමුත් පාදයේ සිහිය ඇත. ඔහේ වැනිවැනී යන ඇග සිත දෙෙස බලා සිටි. පාවනාව ඉදිරියට කරගනයාමට ධර්ම උපදෙස් ලැබේවා තෙරුවන් සරණයි. ඒ යන විතියය බලානෙන්න්න පුලුවන්න්න. ට සතිය ති වුණත් එකයි නැදත් එක. අටුහුුණේ හිතතිවනත් එක නැදත්ත එකයි. මොකද බලාජිල්ල නතර එලානෑ. එත සත තාභ්‍යාසය කලක නිචපතා භාවනා කරන කැනඒකේ ජය බලාගෙන බලාාපතා භාවනා කරන දෙපා පරාජයේ බලාන්න භවනා කරන්නත් එපා. එන්න දේ මේ වගේ ගටියෙන් සටහං කලතියාගන්ඩ එතකොට වෙන අන්ඩ අතක්නෑ. යන්න තියෙන් නිවනටම තමයි ඒකායින මාර්ගයක් කියල හිතන දිට අන්ඩ කියල කියවා. දහනා වන වාර්තාව අවසරයි පිින්වත් ගෞරෝනීය ස්ෝමින්න් වහන්ස. පරයංක භාාවනාවේදී හස්මරැල්ලට සිතපි හිටුවීමට පසුවල් තකුුණුනාාසේ ඉදිරි කොටස කැඩි කැඩී යන බව දැනේ. කයේ වේදනාවන් ඇතිවීමේදී සමහර තැන්වල වේදනාව වැඩිවී පුපුරු ගහන තරමට දැනේ. සක්මනයේේදී ඇස් ඉදිරියට පටලයක් මෙන් සෑදී එහි තැන් තැවල දුගරු පැහැති ල්ප දෙක තුනක් පෙන්ඩුම් කරයි මේ සක්මන පුරාවට දැනේ. සෑම සක්මනක්ම අවසානය ශරීරයේ ශක්තිය අඩුවී විීයට අඩුවී පියවර තැවීම මන්දගාමී වේ. මේ ගැන අනුකම්පාකොට පාදා දෙනෙන් ගෞරවයෙන් ඉල්ලා සිටමි. ඔය භාවනා කෙරීගෙන යන කොට තදපග විදිියවාහනට එන කියලා ඉස්සල ගුඩාක් ශක්තිවශයයි. කිරීමන යන කෙරීගෙනයට එච්චර ශක්තිය වශ්‍ය නෑ තවිසර දැනොට සියල්ල විබේසිතයෙන. ඒහරියට අරකක් ස්ටාට් කරපු ගා ස් කියරකට ගොඩක් පෙට්‍ර පුච්ච. සකඩක තර්්දෙ යනකොට පිචන් පිල්පාන අඩුව වන ොප් එකකද මට පස අඩුම ගානයන්. හි ඒවගේ ඒඒ තැනට අවශ්‍ය වීරය ප්‍රමාණය සලකගන්නවායි කියනක උගාප් යෝගාව ජනතේරෙන් අර අඩුව වීරයක් කිලීමට තටබන්ඳහාද. එතකොට අහරියන්න ඒ හරියට කියන්නේ මේ බබෙක් නළවනකොට ඉස්සල්ල ඉසලා ඇල්විලිකිකිවට බා නිදගයාට පත්තිේ අය ැල්විලිකාිකත්. අම්මට වයින්න කුුණුහරපය. ඇයි එක මේ අන තේන ැදම නනිද කියර පපත්ත ොල් ොල නවිල්ක් කිය. අම්ම ඒවෙලා කියලා අම්ම නැලවෙන්ඩ. ඒමතු දිගට මොල්ලන්න ගත්ත. බබා බයින කුණුහරපය.ස්මිනස්ස ළඟට සූමක ප්‍රශ්න ඇතතිය ආර්ථාවත්යනවා. ගෞරෝණීය ස්වාමින්න්නුහන්ස දුන් අවවාදයක් අනුව හුස්ම යනාදී සියලුම අරමුණු සන්තතියක්. ෆලක්ස් ලෙස දැකීම පුරුදු කරමි. ගුවන්තොටුපලේ මට අදාළ ගුවන්්‍යානය පැමිණෙන්න තුරු වාඩිවී සිටින වෙලාවක ඇස් වසාගත්තෙමි. විවිධාකාර අරමුණු දැනේ. මේවා දැනමින් ඔහේ සිටියමි. ශබ්ද හුස්ම ශරීරයේ දැනීම් සිතුවිලි. ආදිය ලෙස මේවා ඕනෑ නම් නම්ගල හැක. නමුත් මේවා දෙෙස එකම ලෙසට බලා සිටීමට උත්සාහ කළෙමි. මේ මදක් සාර්ථකූවාට පසු දෑස් ඇර කිසිවක් දෙස විශේෂෙන් නොබලා බිමට දෑස් යොමු කර සිටියමි. නලියන අරමුණු විශාල ප්‍රමාණයක් පැමිණේ. මේවා ගැන විශේෂ ඇල්මක්කෝ අකමැත්තක් නැත සිතාවදි මත්‍ය. මෙය සන්තදය විය යුතුය. මම කියා කියාගන්නා දේහිත් ඊට බාහිරත් ලොකු වෙනසක් නැති ලෙසක් වැටහුණේ. මේසිල්ල අරමුණු කම්පනයන් ගලමින් සිටින දේකි. ම බැල්ම වැඩිවෙලා පැවතුනේ නැත දිගටම පුහුණු කිරීමට බලාපොරොත්තු වෙි ස්වාමීන් වහන්සේගේ උපදෙස් ගෞරවෙන් බලාපොරොත්තු වෙම තෙරුවන් සරනයි. ජි ගුවන් තොටුකොල්ට ගියාම විකට ඇඳුන්තර්ග තමයිති සැම කෙනාව තම තමන්ගේ රටේ තියන හෙල්ලුව පෙන්නගෙනයා ඇදුුමුත් ඇඳලා ඉන්න හැබැයි පෙන්නන්නෙ වෙන කවා. ඉති මන්නක් ඇත් දෙකක් මදිවට තුනක් අඇරගෙන බලාගෙනඉන්නේ පොඩ්ඩනෙ වෙලා කම්බී මේේ මොක්කද මේ පෙන්න්නන්නෙ මොනාදක. කලබ ලින්ඳුව අන යට දුනවාමට දුරන් අනිතක මේ ප්‍රයිවට් හොස්පිටල් සොල් ලිඩ්ඩුගේ මේ පෝලිම තියාපලයිනෝට තියෙන හොන්තම ඇඳුම ඇඳකන උපරීම මේ පුම්බල පෙන්න්නට සමයි ඉල් තිය ලෙඩ ගතියක් පේන්න රෑ දොත්තට පොටි ලෙඩක් ඇතිමහිතතා ඒක බලන් ඉඳල හිටලවන්ගේයා ම හොඳතුට ඇද කරල බලයින්න මනිසුන් තියන මොව ාතිල ලඩ්ද කිය දිකට ඇඳුන් තරංග අවුර දුසව එතයා පෝට් එක ඒ පරි ොස් පිල්ලට යාම බලාගෙන ඉන්න පුළුවන් මේ මිනිසුන්ට කවද සනි පීත කියලා. මටත්දන්න මටත් තියවා මටත් ලෙඩත්තිෙන කිය. මෙද අබලයනකට මන්න ඇත්තික වහගන්නේ කලාතුරකින් ඇවෙලාට උදවට බලා ඇතික වැවිදිත්කයි වුවත්ත එකකයි ඇතික ඇවත්මගේ හිත ලන්නය පුුණුවර පමණි ඒක දෙයක් නෑ. ඔට ඒපෝට්කක් ෙන්ඩ ඔන්නෑ කොයි තැනකට ගත් මේ මිනිස්සුන්ගේ තීනෙ හ දැක්කවීමක් තිේ ිනිස්සුන් කියීන මවාප පෑම. අපි හිත් පුදදුම ආසයි ඒකට. ඒ මිනිිස්සුන්ගේ දෝසෙනෙේ ම හිත යෙන කුපා අිමතමයි ඒපේ. නිසා ඒ එකක දකිින්ද විපස්සනය බලන්න සත්කයෙන් බලන්්ඩෝනේ. ඒක සඳහා බාහිතය මොනවා තිබුණත් අපිට අවශ්‍ය කෙරෙස් ප්‍රමාණය අපි හදාගන්න. ඇති ඒකට කොයි වෙලායිවත් අමත කරන්න එපා නින්දකට මේ ගමනකට කලින්සා ගමනකට පස්ස කියලා. බඩගින්නට ඉස්සල් ලසා බඩගිනට පස්ස කියලා. ීත කියලා උණුසුමයි කියලා. මැ නවායි කියල ගමන ගේහිල්ලවක කිසිම වෙලාග විශවාාව වෙන දෙන්න බා මේ වෙන දේපක් අදධි කියලා බලන් හැම වෙලාම නිවන්දරටුවක් කියක් කියනපුළන්. කම්මැලියට ුව කම්මලි වස්ථා බීරවන්තය ඇයට මේව කුසීත වස්තු කුසිීතය ඇයට මේක විදිආරම්භ වස්තු. ඇම වෙලාවෙම අවධවෙච්චි මනසික සූදාාන සරිට ඉන්ඩ කියලක් කියන්නපුල. ොඳයි චාක්ස් අපේ ලිගිත ප්‍රශ්න සමාප්තයි අපි දෙකයි හතලිස් පහට දියක් බලාපොරොත් වෙනවා කිදිී ගවනකං අපි සක්මන් කරනවා සිල්ප දෙනා තම තමන්ගේ විවේකය නිස්ස බාවෙරැක ගන්ඩ අපි දෙක ඇත ස්පහටමින්තරන රැස්නවා පරිියංකයක් සදා. තෙරුවන් සාරණයි.